අයිබෝන් ඔබට සුබම සුබ දවසක්. සංගීතය කියන්නේ විශ්වීය භාෂාවක්. නමුත් ඒ විශ්වීය භාෂාවෙන් තමන්ගේ රසිකයින් පෙනවීමට තරම් වාසනාවක් තිබෙන්නේ උපතින්ම සංගීත හැකියාව දෝතින්ම දරාගෙන පැමිණි අතලොස්සක පිරිසකට පමණයි. ඉතින් එවැනි වාසනා ගුණයක් සහිත ලංකාවෙන් බිහි වුණ අති දක්ෂ ප්‍රවීණ සංගීතවේදියෙක් වුණ සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා. තමන්ගේ දිවි සැරිය නිමා කළ පුවත ඔබ දැනටමත් දන්නවා ඇති. ලංකාවේ ජනප්‍රිය ගායකයින් බොහෝ දෙනෙකුට තමන්ගේ ගමන යන්නට මඟ විවර කර දුන් සංගීත තනු නිර්මාණය කළ සනත් නන්දසිරි මහතාගේ දිවි ගමනේ පුනරාවර්ජනයක් සිදු කරන්නට අපි හිතුවේ අන්නේ නිසාමයි. ඉතින් සනත් නන්දසිරි මහතා ගැන ඔබ නොදන්න බොහෝමයක් කාරණා අතරේ ඔහුගේ මරණයෙන් පස්සේ ඇහෙන සුවිශේෂී කාරණා කිහිපයක් එක්කම අද අපි මේ වීඩියෝ ඔබට ගෙනෙන්න සූදානම්. වෙනද වගේම ආරාධනා කරනවා රැඳෙන්න අපිත් එක්ක මේ වීඩියෝවෙත් අවසානයේ වන තෙක්ම. शास्त्रीय दक्ष गुरु लंकावटे विशारद उपाधि लागिनेद्यालय संगीत उपदेशक वरेकुतिम एकदासमसेट नवेदि गायन पिलिबंद रजे ललित कला आयतने कथिकाचार्य वरेक बोड पत्न मे आप गमने अहु प्रथमेन्म गायनाकर्पु गीते बोड पत्ने अमरदेवियन्गे एरुमेन गायनाकल सेडोल कंदुलु चित्रपटी तेरक नति आशा गीते पौले समगीय सतुर वेनुवेन गीत गायनाकर्पु अहु गायनाकल गीत अतरिन सेंदे कलवर එදා මෙදා තුර කඳුලට විවරු ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දි නොබේ සුවඳ පිරුණු පුංචි කාමරේ වෙන ගීත එදා මෙදා තුර සියලුම ප්‍රේක්ෂකයන් විසින් ඉතාම ආදරෙන් වැළඳගත්තා. එසේම එතෙන් පටන් චිත්‍රපට සඳහා ගීත ගායනය යෙදුණු ඔහු 1969 දී හන්තානේ කතාව චිත්‍රපටය සඳහා අනන්ත වූ දෙරණසරා ගීතයත් අහස්ගව් චිත්‍රපටය සඳහා ඉරා අඳුරුපට ගීතයත් ගායනා කළා. ඒ වගේම තුලීකා චිත්‍රපටයට ඔහු ගයපු ගීතය සීතරෑ යමේ අදටත් ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය ගීතයක්. ගීතකායනේ නතර නොවුනොහු තමන්ගේ පදරචනා හරහත් සංගීතයේ අපූරු ඉසව් සොයා යන්නට සමත් වුණා. අමරදේව මහත්මයාට ඔහු ලියූ මා දැන් මහලු වියේ ගීතය, ධර්මදාස වල්පොල මහත්මියට ලියූ උත්තම මුනිදලදා වඩම්මන ගීතය, ගුණදාස කපුගේ මහතාට ලියූ දෑස නිලුපුල් තෙමා ගීතය මෙන්ම ෆ්‍රෙඩි සිල්වා මහත්මයාට ලියූ බොරු කකුල් කාරේ කියන ගීතය නිර්මාණය වුණේ ඔහුගේ විශිෂ්ට පරිකල්පන හැකියාවෙන්. ගායනය සහ තබ්ලා වාදනය පිළිබඳව විශාරද උපාධි දෙකක් සහ සංගීත නිපුන් උපාධිය දිනු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම සංගීත පීඨාධිපති හා මහාචාර්යවරයා ඔහු බවට පත් වුණා. කලයාගේ ඇවෑමෙන් මල්කාන්ති නන්දසිරි මහත්මිය සමග විවාහ වුණු සනත් නන්දසිරි එක දියණියකගේ පියෙක් බවට පත් වුණා. මනුෂ්‍යත්වයේ පෙරදරි කරගත් ගුණනුවණින් පිරිපුන් ඔහු ශ්‍රී ලාංකික ගායක ගායිකාවන්ගේ සංගමේ ප්‍රථම සභාපතිවරයා ලෙසත් කටයුතු කළා. 1983 වර්ෂයේදී රස්තවාදී මෙන්ම ජනවාර්ගික අර්බුද උත්සන්න වූ අවස්ථාවේ තමා ජීවත් වූ නුගේගොඩ දුම්රිය පටුමගේ දෙමළ ජනතාවට අගතියක් සිදු නොවන ලෙස නිර්භයව සටන් කරන්නට ජනතාව බේරා ගන්නට සනත් නන්දසිරි මහත්මයා විශාල කැපකිරීමක් කළා. එදා මෙදා තුර ගුවන් විදුලිය, සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය මෙයාදී කවර ශ්‍රේෂ්ඨයෙකුණත් ඉමහත් ආන්දෝලනයකට ලක්ුණු ගීත දහස් ගණනින් ගැයූ එතුමා ගීත නාටක, මුද්‍රා නාටක, වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය ප්‍රසස්ත සංගීත ආදී නිර්මාණ රැසකට දායක වුණා. 1974 දී තමන්ගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය ස්වර්ණ කුණ්ඩල ආරම්භ කරපොහු ඉතාම විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම ප්‍රසංග වාර 250 ඔහු මිය යන අවස්ථාව වෙනකොට පවත්වන්නට සමත් වෙලා තිබුණා. ඉතින් රටක් තමන්ගේ ගීතෙන් වාදනයෙන් තනුවෙන් පින වූ සනත් නන්දසිරි මහතා මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදී මාර්තු 28 වෙනිදා දිවිසැරිය නිමා කළා. ඔහු මිය යන විට වයස අවුරුදු 81ක්. දිනවසාන වශයෙන් තමන්ගේ ජීවිතයෙන් වැඩි කාලයක් මෙරට සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් කැප කරපු ඔහුට මේ දක්ෂ ප්‍රවීණ සංගීතවේදියාට ඔහු රටට දායාද කළ සදා අමරණීය නිර්මාණ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙමු. ප්‍රාර්ථනා කරමු ඔහුට සුභ ගමන්.
ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්න කේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.